ಯಾವುದೇ ಲಘು ಪ್ರಶ್ನೆ ತಮೈ ಮುಖಾದ್ದಮೇ ರಟ ರಟಕ್ಯನ್ ಮೊದ್ದ ಯೋಗ್ಯನ ತಮೈ ಮೇ ಅಪೇ ರಟ ರದಿನ ಅಭಿಮಾನೇ ಮುಗ ನತ ಸಿಂಗಲ ದೇಶೇ ಕ್ಯಾನ ಮುಗ ಎಮನತಂ ಅಪೇ ರಟ ತಿಬುನ ಉರುಮೇ ಮುಗ ಕಿಯ ದೇ ಪಿಲಿವದ ಲಘು ಪ್ರಶ್ನೆ ಕದಕಾಲಿನ ಸಾಮ ದಿನಾನೋ ತಿಯಲ ಲಘು ಪ್ರಶ್ನೆ ಮೇಕ ತಿಂ ಕೊತನಿ ಪಡಂಗನ್ನದ ಕಿಲ ಕಿಯನ್ನ ಬೇ ಮುಗದ ಅಪೇ ಇತಿಹಾಸ ಏತರಂ ದುರಟ ದಿವ್ಯನ ನಿಸಾ ಅವರುದು 5000 ಕಟ ಆಸನ್ ಇತಿಹಾಸ ಅವರರ ಪಾದರಿಗಳ ದೇ लोके सितियम गत करला सितियमे अपेरट पिहिटी स्थान केंद्र स्थान करला वक्रय कलीट ए वक्रय अंदर बस उन्हें वक्रय तुल पावतिन्नाव सीनु राज्य पेर अवुरुदु 5000 कट कालिन एपिट इतिहास गदी अपेरटे यटत वेसी राज्य ए राज्य परिपालन करन लद्दे अपे हिटबु श्रेष्ठतम राजकन एमतन रावणयान लांकेश्वर रावणयान इतमन लांकेश्वर के नाम लबिन्ने तक लोकेट ईश्वर एमतन හොඳට නරකට දෙකටම ඊශ්වර සුරලවට දැන් දෙව්ලොවට දැන් නරලවට මෙතන මේ ලෝක මානව සංගතිය පාලනය කරත් කරෙත් හොඳට නරකට දෙකටම අධිපති වෙච්ච කෙනෙක් ඒ නිසා ලංකාවේ ජීවත් වෙච්ච නිසා ලාංකේශ්වර කියන තන් ඊශ්වරයන්ට සමාන නිසා ලංකාවේ ජීවත් වෙච්ච නිසා ලාංකේශ්වර කියන නමක් ඇති කරගත්තා ඒ නිසා මේ එදා සිට අද දක්වාම අපේ රට තමයි ලංකාව ඒකමද विशेष नाम हेलबीम प्रश्न किसीम राज्य मध्यमो कंदुकिया කියන්නේ හෙලයක් පවතිනවා සහ වටකර මුහුදක් පවතින. ඒ නිසා මේක හෙල දිවයින කියලා කිව්වා. එතකොට රාවණයන් කියනවා ටික කාලයක් ගියාම මේක මන්දාකිණිය. ඒතර මොකක්ද මේ මන්දාකිණිය කියලා කියන්නේ? මන්දාකිණිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාලිගාවක උස්ම ස්ථානය. නැත්තම් සුන්දරම දසුන් දකින්නට පෙන්නට පවතින තැන. රාවණයන් කෝ මුළු රටම මන්දාකිණිය. එහෙන් පැහැදිලිවන්නේ මොකක්ද? लंका राज्य सुंदर उपजीवत प्रश्न सुंदर देश सुंदर मेरट इपदेन्ट मिनसुंड पिंती रावण दड़ मत रावण पमन මැදිකාල් ලංකාවේ බිහිවෙච්ච බොහෝ කවියන් බොහෝගත් කතුවරෙන් කිව්ව කතාව තමයි මේ හෙළඹීමේ ඉපදෙන්න පින්තියෙන්න ජීවත් වෙන්න පින්තියෙන්න සහ මැරෙන්නත් මේ බිමේ එහෙම කිව්වේ ඇයි එහෙම කිව්වේ මූලික කාරණා තමයි සුන්දර දේශයක් නිවහල් දේශයක් ස්වභාවික බලකොටු මේ ලෝකේ තියෙන එකම ස්වභාවික බලකොටුව ලෝක වෙන කිසිදු රාජ්‍යයක නැති ප්‍රබල බලයන් කීපයක් අපරට තුල තියෙනවා. ඒ වගේම මේකට ඒ නිසා ඒ පින ඇති මිනිසුන්ට පමණක් මෙරට එන්න පුළුවන් නිසාම මෙරට කිව්වා මේක ආලක මන්දාවක් කියලා. ඔබ ආටානාටි සූත්‍රය දැකලාදී ආලක මන්දා නගරයේදී පව් කරන යකුන්ට ඒකට අතුලත් වෙන්න දෙනවද? නැහැ. ඒ වගේම තමයි හෙළබිමේ ජීවත් වෙන යක් පරපුර කියන ප්‍රබල පිරිසක් යක් පරපුර විතරක් නෙවෙයි තවත් පරපුර හතරක් තියෙනවා මේ හතරකට අජුක්ති කියනවා මේ යක් පරපුරේ මිනිසු ජීවත් වෙච්ච නිසා ඒ වගේ පින් ඇති මිනිසුන් විතරක් මේ රටේට ඇතුල් වෙන්න පුළුවන් නිසා මේක ආලක මන්දාව කියලා නම් කරලා දිනවා රාවණයන් විසින් ඕක තමයි මූලික කතාව හැබැයි උතරින් එහාට තව දිවෙන තවත් කතාවක් තියෙනවා එතකොට මේ හෙළබිම ආලක මන්දාව මන්දාකිණිය එමතන හෙළ දිවයින ස්වභාවික බලකොටුව ඒ වගේම පංච බල හිමිදේශ මොකද්ද මේ පංච බල කියන්නේ කියන්නේ ඔබ බලන්න අපේ රටේ පිහිටුමෙන් ඒ පැත්තෙන් හුලඟක් ආවත් මේ පැත්තෙන් පිට වෙනවා මෙහෙන් හුලඟක් ආවත් අනිත් පැත්තෙන් පිට වෙනවා ඒ කියන්නේ පටු භූමි ප්‍රදේශයක් වුණාට වටකර මොහොතක් ඇන් නිසා හුලඟ කියන දේ හොඳින් ලැබෙනවා වටකර මොහොතක් ඇන් නිසා ජලය කියන දේ හොඳින් ලැබෙනවා හුලමුයි ජලයයි නිරායාසයෙන්ම තියෙන නිසා කඳුකරය තුල ගැටණේ වීමෙන් මොකද වෙන්නේ ජලය නිරායාසයෙන්ම අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා
එවැගේම මේ ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියන පංච ධාතුන්ගේ ශක්තිය નિවර්ධු මේ දේශය තුල ලැබෙන. ඒ වගේම තමයි මේක සමකාසන්න දේශය ලෝකෙ එකම සමකය කේන්ද්‍රස්ථානක සමක බල විභේදනය වෙන තැන තමයි අපේ රට. ඒ නිසා අපේ රට කොයිම් කාලයක වුණත් ශක්තිය කියන දේ එක හා සමාන පාත. ඒ නිසා මේක පංච බල හිමි දේශය සූර්ය කේන්ද්‍රස්ථාන දේශය. සූර්ය කේන්ද්‍රස්ථාන කරගෙන තියෙන සෑම දෙයක්ම මෙරට කේන්ද්‍රස්ථාන කරන්න පුළුවන් හැකියාවක්. ඒ වගේම තමයි ඒ පංච බල හිමි දේශයක පවතන ඊළඟ න්‍යාය. ඒ තමයි මොකක්ද? බහුභෝග වග. ලෝක වෙන කිසිදු රාජ්‍යයක නැති බහුභෝග වග ක්‍රමය ලංකා රාජ්‍යත්ව තමයි තියෙන්නේ. අදේ කිසි දෙයක් නැහැ ඒක හරියට. හැබැයි ලෝක ඕනම භෝගයක් වගා කර හැකි එකම දේශය වන්න මෙන්න මේ කුංචි සීල. එමෙතන් අපි ජීවත් වෙන මේ උතුම් පිම්බි. ඒ වගේම ඔය බහුභෝග වගා පවතන දේශයක තමයි වර්ග හතර මිනිසුන් ජීවත්. මොකද මේ වර්ග හතර? මෙතන හතර වර්ග. හරි? මොන හතර වර්ගයේ මිනිසුන්? ඒතර අපි හැමදාම කියන හතර වර්ගයේ මිනිසුන් කියන වර්ගයේ හතර මොකක්ද කියලා දන්නේ? එක එක නැ එක එක විතර විග්‍රහ කරාට රාවණන්ගේ මුල් හැම පොත්පතකම සටහන් කර හතර වර්ගය කියලා. කියන්නේ යක්ෂ ගෝත්‍ර. ඒ කියන්නේ යක් පරපුර. නාග පරපුර. නාග ගෝත්‍රය. එතස දේව පරපුර තමයි දේව ගෝත්‍රය. නැත්නම් මනුස්ස පරපුර තමයි මනුස්ස ගෝත්‍රය. එතකොට මෙන්න මේ හතර වර්ගයේම එකවර උපදින දේශය මෙන්න මේ රාජ්‍ය විතරයි. ඊට අමතරව ගුරුළු ගෝත්‍රය, වානර ගෝත්‍රය කියලා ගෝත්‍රයන් දෙකක් තියෙනවා. වානර ගෝත්‍රයේ මිනිසුන් උපදින ලෝකේ අප්‍රිකානු අප්‍රිකානු රටවල සහ ගුරුළු ගෝත්‍රය ඉන්දියාවට ආසන්න ඔය මොංගෝලියන් ඒ චීනය ජපානය ගුරුළු ගෝත්‍රයට අදාළ මිනිසුන් උපදිනවා. ඔබ බලන්න ඒ ස්වරූපෙම තයාරගේ ඒ ස්වරූපය කුරුල්ලෙක් කියලා ගුරුලෙකුගේ ස්වරූපය තමයි. ත්‍රිවාණ්ඩ ගෝත්‍රය බලන්න අප්‍රිකන් රාජ්‍යවල මිනිස්සු ඒ ස්වරූපේ තියෙනවා. පැහැදිලිවද? ඒ රාජ්‍යවල ඒ බෙදීම කියන්නේ තියෙනවා. එතකොට මම වරට පැහැදිලි කරලා දෙන මේ මූලික කරුණ තමයි ඔන්න ඔය හතර වර්ගයේ මිනිසුන් එකවර උපදින දේශය නිසා හෙළයන් හතරක් පැවතිච්ච නිසා එක එක කොටස්වල එක එක වර්ගයේ මිනිසුන් ජීවත් වෙච්ච නිසා මේක හෙළබිම නැත්නම් සිව් හෙළයකට නම් කර තමයි. සිව් හෙළයකට නම් කර තමන මූලික කරුණු දෙක තමයි. එකක් තමයි හතර දිසාවට හෙළයන් හතරක් පැවතීම. අනිත් එක තමයි හතර වර්ගයේ මිනිසුන් නැත්නම් ලේයන් හතරක්. තේරුණා? එන වර්ග හතරක ලේය පවතින කියන රුධිරය පවතින මිනිසුන් නිසා ඒ කොටස් හතර බෙදලා වෙන් කළා දැන්. ඔන්න ඕක තමයි අපේ රටේ තිබුණු මූලික සිව් හෙළ සංකල්ප. මේ සිව් හෙළ සංකල්පයට තව දෙයක් එකතු වෙනවා. ඒ තමයි ටික කාලයක් යද්දී විජය කියන කාලකන්ණි මම හැමදාම හඳුනන කාලකන්ණි විජය කියන කාලකන්ණියා ලංකාවට ආවට පස්සේ ඒ ඉදා තිබුණු සිව් හෙළේ මොකද වෙන්නේ? කොටස් තුනකට බෙදෙනවා. ඒ කොටස් තුනකට බෙදෙන්නේ කුලයන් තුනක් විදිහට සහ එකම රට කොටස් තුනකට වශයෙන්. ඒ තමයි රුහුණු පිහිටි මායා කියලා. බෙදලා. හරි. ඊට පස්සේ ඉදා තිබුණු සිව් හෙළය තුන් සිව් හෙළේ බවට පත් වෙනවා. මේ තුන් සිව් හෙළේ තමයි භාෂා විපර්යාසයෙන් තුන් සිංහලේ බවට පත් වෙනවා. ඔන්න සිංහල පුනේ කොහොමයි කියලා මිනිස්සු ඉතාලි ඉන්නවා ඒ නිසා. ඒ වගේම තමයි අප රටේ මේ සිව් හෙළේ මිනිසුන්ගේ තිබුණු මූලිකම හැකියාව තමයි සෑම දෙයක්ම පුළුවන්. කිසිදු අඩුවක් පාඩුවක් නැහැ. සෑම ශක්තියක්ම සෑම බලයක්ම සෑම ඥාන ශක්තියක්ම පවත්වාගෙන යන සෑහෙන කාලයක් පවත්වාගෙන යන මූලික හැකියාව තිබුණ මේ සිංහ දේශීය වැසියන් නැත්නම් සිංහල වැසියන්. උනෝක තමයි තිබුණු මූලිකම ශක්තිය සාමූහිකම. ඒ නිසා අප රටේ තිබුණේ කුලයන් කියලා. රාවණන් කියනවා මේ රට අතක් වගේ. අපේ රට මේ අත වගේ නෙමෙයිද? අත වගේමයි. මේ අත වගේ පවතින දේශය ගොඩනගන්න පුළුවන් මෙන්න මේ කුලයන් පහ එකතු වුණොත් විතරයි. මොනවද මේ කුලයන් පහ? රජ, වෙද, ගුරු, ගොවි, කම්ක. මොනක තමයි මූලික කුලයන් පහ. රටකට රජෙක් ඉන්න මොනද නැද්ද? අනිවාර්යෙන් ඉන්න නැත්නම් රට විදවැ. හකුරු කන්නත් ගොරෙක් ඕනේ කියන. මෙන්න මේ පංචකුලයේ මධ්‍යකාලීන විවේ
ඇතම් දේශපාලඥයන් විසින් විනාශ කරලත් හරි පැහැදුණු මම කියන පංච කුලයේ හිමි දේශය වෙන මේ දේශය පංච බලය හිමි පංච කුලයේ හිමි හතර වර්ගයේ මිනිසුන් ජීවත් වෙච්ච සිව්වැලේ කියන්නේ පුතේ මේ අපේ දේශය එවගේ මිනිසු හිතාගෙන මේ සිංහල කියලා ಜಾති බිහි වෙන්නේ විජේ කියලා මිනිස්සෙක්ගෙන් පස්සේ මොකද සිංහබාහු නාට්‍ය අපිට පෙන්වලා දෙනවා සිංහබාහුගේ තාත්තා සිංහයෙක්ය ඊට පස්සේ එයා වනයෙන් පිටත් වෙලා ගිහිල්ලා මේ මොකද කරන්නේ වෙනම රජකම ලබාගෙන එයාගේ දරුවන් තමයි මිසි වෙන දරුවන් තමයි විජේ කියන කාලකන්‍යයා විජේ කියන කාලකන්‍යයා මම පැහැදිලි කරා හොරෙක් නේද ඉන්දියාවේ හිට තියාගන්න බැරිද ඌ පිටුවහල් කරා හොරෙක් බොරුකාරයෙක් වංචාකාරයෙක් දූෂකයෙක් පගා ගන්නෙක් තමගේ අම්මා තාත්තා අඳුරන්නේ නැති කාලකන්‍යයා ඉතින් උට දාව උපන් උන් මොකද වෙන්නේ අපේ රටේ ඉපදුනා උට දාව උපන් උන් අපේ රටේ අම්මා තාත්තා අඳුරන්නේ නැත්තර අද පත්තා දිනයි ඔය කාලකන්‍යයා ගලේ මිස්ර වෙච්චි පැහැදුණු මතකද උන් අපේ රට වෛර කරනවා දට ඒ නිසා තමයි යක්පරපුර විනාශ කරන්න දත් උත්සාහ කරේ කුවේණි අල්ලගෙන හැබැයි ඉතිහාසඥයෝ කියනවා කුවේණිත් එක්ක යක්පරපුරම වෙනසුණා නෑ ඒක බොරුවක් කවුද කියන්නේ කතා යක්පරපුර නෙවෙයි ඉතින් වෙනසුනේ කුවේණිගේ ඥාති පරපුරේ පිරිසක් විතරයි බලද කුවේණිගේ ඥාති පරපුරේ පිරිසක් විතරයි එදා නැතු බලද ඒ නිසාම මං කියන බය නැතුව අපි සිංහල වෙන්නේ භාෂාවෙන් නෙමෙයි ප්‍රබලම කර්කස දේශයන් දෙකයි මේ ලෝකෙ දෙකක් ඉන්දියාව එකක් ශ්‍රී ලංකාව ඉන්දියාව තමයි සක්විති රජවරු පහල. එහෙම නැත්නම් සූසට කලාව බොහෝ විදියට ප්‍රගුණ කරපු මිනිසුන් පහල වෙන්නේ මෙන්න මේ දේශයට. ඒ බහුකෝක වගාව පවතින දේශයකට උරුමදයක්. පළදිය. මෙන්න මේ කර්කස දේශයේ වැසියන්ගෙන් බුදු කෙනෙකු හැර අන් සියලුම දෙනාට. ඒ කියන්නේ බුදු ඉන්දියාවේ බුදු කෙනෙක් පහල වුණොත් අනිවාර්යෙන් අහසින් ගමන් කිරීම හැකියාව තියෙනවා. හැබැයි ලංකාවේ වැසෙන බොහෝ මිනිසුන්ට අහසින් ගමන් කිරීම හැකියාව තියෙනවා. ඇයි ඔබ නිදහස් දේශය පංච බල හිමි දේශය නිසා සියලු ශක්තිය තමන්ට ඕන විදිහට හසුරවන්න මේ හැමෝටම ශක්තිය තියෙනවා ඒ නිසාම කර්කස දේශයේ වැසියන් තුළ අනිවාර්යෙන් මේ කොණ්ඩේ රැවුලයි නිවැරදිව වැරෙන්න මේ ක්‍රමය සාමාන්‍යයෙන් නේද කොණ්ඩේ රැවුලයි මේ වැවුලා වැවිලා නේද ඊට පස්සේ මොකද වෙන්නේ සුළඟට මේ කොණ්ඩේ රැවුලයි ඒ පෙන්නේ සිංහයෝ. ඒ නිසා තමයි අපිට සිංහ දේශයේ වැසියෝ කියලා කියන්නේ. ඒ ඒ අය වුණා තමයි සිංහලෝ කියලා කියන්නේ. එහෙම නැතු ඔය සුන්දර දාව උපන් උන් ඔය ඉන්දියාව නුවන්ට දාව උපන් උන් උන්ට සිංහලෝ කියලා කියන්න බෑ. අනිත් සිංහ දේශයේ වැසියන් එන්න මම තමයි යක් පරපුරේ මිනිසුන් උපදින්නේ කලාතුරකින්. ඉපදෙනවා ඉපදුනාට උන් දන්නේ නැහැ මේ පරපුර මොකක්ද කියලා. ඉපදුනා රටට වැඩක් කරන්න, ජාතියට වැඩක් කරන්න, ආගමට වැඩක් කරන්න නිර්භීත උපක්‍රමසි නිරායාස කැපවීමේ වැඩ කරුක පඩිලවන්නේ අනේක තමයි විශේෂම කිසිම දවසක පඩියක් බලාපොරොත්තු වෙන්නේ රටට සේවය කරන්න රටට සේවය කරන්න තමන්ගේ යුතුකම මෙන්න මේක කියලා හිතාගෙන මොනක තමයි යක් පරපුරේ හෙළබිමේ වැසියන්ගේ සිංහදේශයේ වැසියන්ගේ සිංහල මිනිසුන්ගේ විශේෂම හැකියාව කවමදාවත් වැටුප් නොලබා තමයි වැඩ කරන්නේ ඒ වගේම තමයි හයිය අත්‍ය අභියෝග කරන්න බෑ කාට අද යම් යම් රාජ්‍යයන් යම් යම් විතර බල සම්පන්න වෙලා අපේ ඔලිම්පික් පදක්කමක් ගන්න බැරි තත්ත්වයකටපත් කරවලා තියෙනවා ඒක හරි. හැබැයි මම බය නැතුව අභියෝගාත්මකව කියනවා ලක්බිමේ වැසියන්ට පවතින ශක්තිය අභියෝග කර හැකි ශක්තියක් පවතින වෙන කිසිදු මිනිස්සෙක් ලෝතලේ නැහැ. අපි ඕනම දෙයක් කරන්න හැකියි. තාමත් ලෝකයේ ආධ්‍යාත්මික වශයෙන් ජය ගැනීම හැකියාව පවතින අපිට පැහැදිලිවම නේද? අපේ රට සහ ජාතිය ආරම්භ වෙ තියෙන උන්නතන
එතකොට මිනිස්සු ගොඩක් අය වැරදි ඉතිහාසයක් අපේ රට තුල තියෙනවා. මොකද ඉතිහාසඥයෝ ඉතින් මහාවංශය සටහන් කරන්නේ කොයි විදියට? මහාවංශය සටහන් කරන්න හාමුදුරුවන්ට පුද සත්කාර කරා නම් ඒ රජතුමා ගැන වැඩිපුර තොරතුරු ලියනවා. බොරු වුණා ඒ රජතුමා ගැන වැරදි තොරතුරු ලියනවා. ඉතින් ඕක අපි පිළිගත්තා. මහාවංශය ඇතම් කරු බොරුයි කියලා මම උපමනක් නොවේ ලංකාවේ ඉන්න සෑම පුරා විද්‍යාඥයෙක්ම කියනවා. එනිසා මේ හෙළබිම කියන දෙයට නින්දා කරන්න එපා. අපිට හොඳ සංස්කෘතියක් අපේ සංස්කෘතියේ මූලික උරුමය සටහන් කරවන අපේ තාක්ෂණයේ මූලික උරුමය සටහන් කරන දේවල් අදර ලෝකේ ගවේෂණය කරන විශේෂයෙන් ඇමරිකාව. අපි ලෝකේ අහසින් ගමන් කළ මිනිස්සු අංක එක. අහස යන මුලින් සකස් කරන මිනිස්සු අංක දෙක. ගුවන්යාන පමණක් නෙවෙයි වෙනත්තු නොපෙනී පවතින්නව බොහෝ දේවල් සකස් කරන මිනිස්සු අපි. ලව්වමුණු සකස් කර මිනිස්සු ගෙවල් දොරවල් අපි මුලින්ම සකස් කර මිනිස්සු. ඒක හොඳම උදාහරණ තමයි තපස්සු බල්ලුකයන් විසින් බුදුන් වහන්සේ කේසධාතු 8 මීටක් ගෙනල්ලා තැප්පත් කරලා ඒ ධාතුන් එමත්නම් ශාරීරික කොටස් විනාශ නොවන ආකාරයට මුලින්ම ස්වභාවයේ ඝට්ටනය වැළැක්වීම පිණිස මුලින්ම ගෘහ නිර්මාණයක් කරන අපේ රට තුළ. ඒ අපේ තාක්ෂණයක චෛත්‍යය මුලින්ම නිර්මාණය වෙන කොහෙද? ලංකා රාජ්‍යයක උරුමයක්. ඒ වගේ තමයි ලෝකේ පිරමිඩ් සංකල්පෙ දුන්න අපි. මම බය නැතුව කිව්වා. ලෝකේ පිරමිඩ් හැදුවේ අපි කියලා මම බය නැතුව කිව්වා. තාම පාරාව රජවරු හැදුවා කියලා කිව්වට කවුරුන් විසින් මේක නිර්මාණය කරාද කියලා නෑ. ඔය කියන විදිහට නයිල් ලිම්න ශිෂ්ටාචාරය පවතින උණු කොතනද? ගඟ දෙපසනේ. හැබැයි මේ පිරමිඩ පවතින කොච්චර දුරද? කාන්තාරයක් මැද පවතින. විශේෂ හේතු කිහිපයක්. එනිසා ඔබ හැදුවේ අපි නැත්නම් අපේ දේශයේ වැසියන්ගේ තාක්ෂණය. ඒ වගේ අපි තමයි ඒ තාක්ෂණය ගවේෂණය කරන්නේ, නිරීක්ෂණය කරන්නේ, සකස් කරලා දෙන්නේ. ඒ පිළිවෙල, ඒ ශක්තිය, ඒ බලය ජවයේ අදට අපේ රටේ මිනිසුන්ට තියෙනවා. බලන්න කියලා. අද ඉංග්‍රීසියෙන් දාවපන් ඉංජිනේරුවේ මහපාරක ලෙවල් එකක් ගන්න දන්නේ නැහැ. මම බොරු කියනවා කියලා බලන්න පුළුවන් ඕන කියලා උන අභියෝගයක්. තාමත් යෝධලේ නම්ම ගහපු ඒක පිළිවෙල පරීක්ෂණ කර වැව් දහදාක් ඇදුව මහින්ද රාජපක්ෂයන් පිංසිද්දෙන්නේ. හැබැයි එක වැවකට අතුරු දිනවද නැහැ. ඇයි? ඉංග්‍රීසින්ගේ තාක්ෂණ අපරාර ගැලපෙන්නේ නැහැ. හැබැයි අපේ මිනිස්සු මහලොකුට ඉංග්‍රීසින් ගැන හිතාගෙන. මම බය නැතු කියන්නේ, මම බය නැතු කියන්න පුළුවන්. මේවා අභියෝග, මේ ඔබේ ඇසින් ඔබට දැකගත හැකි දේවල්. ඒක පැහැදිලිවම. ඕකේ, වෙලාව කිව් යන්ත්‍රය ඒ කාලෙත් තිබුණා. ඒ තමයි අපේ එදා රාවණයන් විසින් සකස් කරනද හෝරා රන්සු යන්ත්‍රය. මේ හෝරා රන්සු යන්ත්‍රයේ කාලයාගේ අවෑමෙන් භාෂා විපර්යාසයෙන් මේ රටේ ඉපදුනොත් ඉස්ලාමයේවරෙක්, ඉපදුනොත් ප්‍රවිඩේ, මේ රටේ තියෙන ශක්තියත් එක්ක එයාලා අනිවාර්යෙන් බලසම්පන්න එක පිළිගන්න. මේ පිළිගැනීම ඇති කරන්න මෙන්න මේ අභියෝගයක් විතර. උදාහරණ කරાવી ඉන්න ඉස්ලාමයේවරෙකුට අඩි 10ක් විතර පයින් යන්න බෑ. ඒ තරම් දුරවල ඉස්ලාමෝ එතන. හැබැයි මේ රටේ ඉන්න ඉස්ලාමවරුන් පය 18ක් වැඩ කරන්න. සිංහල මිනිස්සු කම්මැලි කරා. එදා සිංහල මිනිස්සු රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් පය 18ක් වැඩ කරා. ඒ වැඩ කරපු පය 18 වෙනුවට සුදු ජාතික නැපෙන දීලා ගියා පයට සීමා. අන්න අපේ මිනිස්සු කම්මැලි වෙන්න පටන් ගත්තා. අපේ මිනිස්සු බොහෝ දේවල් අපි විසින්ම වලලා ගත්තා. ඒ නිසා ඒ පැවැත්ම විනාශ නොකරගත් ඉස්ලාමවරු අද ආර්ථික වශයෙන් දියුණුවට. ඒකට අපි මේ මිනිස්සුන ඉරිසියාකම් කර කර, ක්‍රෝධකම් කර කර, වෛරකම් කර කර ඉඳලා හරියන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා කොහොම කරත්. ඒ වගේම අපිත් වැඩ කරා. අපි හැමෝම එකමුතුලා වැඩ කරොත් රටට, ජාතියට, ආගමට නිවැරදි වැඩක් කරන්න. එසා රටේ අභිමානය කෙලසන්න එපා. සිංහලය පහත් කියලා කියන්න යන්න එපා. හෙළබිම කියන්නේ අපේ මුල් උරුමය ඇති රාජ්‍ය. මුල් උරුමය ඇති රාජ්‍ය නම. අනේදී කවම දාවක් නැති කරන්න යන්න එපා. විශේෂ මොනවද ප්‍රශ්න තියෙන්නේ? රට ගැන, රටේ නිර්මාණය ගැන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි අපේ මූලික තව කරුණක් තියෙනවා. ඉතින් අපි පැවිදිච්ච අපේ රටේ තිබුණු විශේෂ නමක්. ඒ නම ගැන මම කියන්නම්. දැන් අවුරුදු 5500කට ආසන්න කාල සීමාවකදී
ආදම් කියලා කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි ආදම් කියන කෙනා ජීවත් වෙච්ච රට මේ වෙනකල් නැහැ. හැබැයි අපිට තොරතුරු දැනට තියෙනවා මම වයනතු කියනවා මේක ඇඩම්ස් පාක් එහෙම නැත්නම් ආදම්ගේ උද්‍යානය කොට නම් කරලා තියෙන මෙන්න මේ රාජ්‍ය ඇඩම් ස්පීක් ඒ කියන්නේ සමනල කන්ද ආදම් විසින් හදලා තියෙන පාරම තමයි ආදම්ගේ පාරම කියලා කියන්නේ එහෙම නැත්නම් රාවණාවන යුද්ධයේදී ඉස්මත් කර ගන්නවද උස් කර ගන්නවද පාරම නැත්නම් ඒක රහසින් ඉන්දියාව දක්වා ගමන් කර තිබු හදලා තිබු පාර රාම විසින් නැවතත් කොට අලුත් දෙයක් කරීමක් කරනවා නමුත් ඔක තමයි ආදම් කියන කෙනා ජීවත් වුණ කොහේද එමනම් අපේ රට ඒකත් අපේ ලොකු අයියා ලොකු අභිමානය කවුරු කොහොම කොට එක අපේ ලොකු අභිමානය කියන හැමෝම මතක වෙන මොනවා ප්‍රශ්න තියෙනවා මොනවා රට ගැන රටේ නාමය ගැන ආඩම්බර විය යුතු තැන් කීපයක් තියෙනවද අපි අපි ගැන හරියටම දන්නේ නැහැ හැබැයි මම කියන්න අපිට තිබුණු අභිමානය අපිට තිබුණු ශක්තිය අපිට තිබුණු ජවය අපේ තිබුණු දැනුම කියන ඒවා අතරත් අපරට දුර තියෙනවා ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න හරි හැබැයි ඔබ නිකමටවත් පාලි පොතක් ඔබ නිකමටවත් වෙනත් අපේ සංස්කෘත භාෂාවෙන් ලියවෙච්ච පොතක් කියවලා බලන්න උත්සාහ කරලා තියෙනවා නෑ ඇයි ආතර් සී ක්ලාක් ලංකාවේ ජීවත් ඇවිල්ලා ලෝකෙට චන්ද්‍රිකා තාක්ෂණ දුන්න මිනිසා ඇයි ලංකාවේ ජීවත් වුනේ හේතුවක් ඒ හේතුව තමයි අපේ පෙළපොත් පරිශීලනය තමයි යාල චන්ද්‍රිකා තාක්ෂණය හොයාගන්න හැබැයි ඊට පස්සේ තවත් ඌ රහස් දේවල් හොයාගන්න පුළුවන් කියලා ලංකා රාජ්‍යය තුල ජීවත් වෙනවා දැන් පැහැදිලිව මතක තියාගන්න මෙන්න මේ රටේ ගොඩක් පෙළපොත් තියෙනවා අතට පුස්කොළ පොත් තියෙනවා අපේ රටේ ඉන්න ඔය ඇන්ටික් කඩකරු විකුණනවා මම දන්න ස්ටෑන්ඩ් එක තුනක්ම තියෙනවා මේ දේවල් දැන් අපේ රටේ පුස්කොළ කොහෙන් හරි ගෙදරක රුපියල් 500ක් දීලා අරගෙන ඒවා ලක්ෂ ගණන් කෝටි ගණන්කට පිටරට විකුණනවා ඇයි විකුණන්නේ කොයි රාජ්‍යයකටද ඇමරිකාවට විශේෂ ඉල්ලීම මේකයි අපේ රටේ දැනුම අපේ රටේ බුද්ධිය වරක ඉන්දියාව හොරාගත්තා අපේ රටේ තිබුණු සූසට කලාව ඉන්දියාව තුළ ඊට පස්සේ පෝෂණය කළ යන්ත්‍ර බණ්ඩ කන්ටන්ට් ඔය කියන සියලු ශාස්ත්‍රයන් ඉන්දියාවෙන් තමයි පහළුණේ කියලා ඉන්දියානු දැන් කියනවා හරි අපේ රටේ තිබුණු මූලික දැනුම එංගලන්තකාර හොරකම් ගණියා ඒකල කියනවා භෞතිකවාදී ලෝකේ ජයග්‍රහණය කරේ උන් කියලා හරි අපේ දේවල් බොරු කියලා හරි දැන් ඊළඟට තියෙන තර්ජනේ තමයි අපේ රටේ පොත් අනිත් වූ රාජ්‍යන්ට යන්නේ මේක වළක්වා ගත යුතුද මොකද භාෂාව ආරක්ෂා කළ යුතුද නැද්ද ආරක්ෂා භාෂාව ආරක්ෂා වුණොත් අනිවාර්යයෙන්ම ජාතිය ආරක්ෂා වුණා ජාතිය ආරක්ෂාත් එක්ක රටේ ආරක්ෂාව වෙයි සමාජගත තියාගන්න මේ හෙළබිමේ උරුමය හෙළබිමේ ශක්තිය න්‍යායික ඒක ප්‍රායෝගික අපිට විඳ හැකිද කපැතුම එසා රටට අවනම්බු වල කිසිදු වැඩක් කරන්න එපා මේ රටේ ඉන්න කිසිදු ඒක තමයි මගේ එකම ඉතින් ප්‍රශ්න තියනවා ඒ වගේම තමයි ඔබට මොනවද ප්‍රශ්න තියෙනවද විමසන්න රටක අපි ජාතිය ගැන අපි අරන් ඉන්න ඒ ප්‍රශ්නයක් තියෙන මොහොතක මෙතෙන් දෙන්න මම ඔබට අවශ්‍ය කරන ටික සාහිත්‍ය